මේ විෂය මොනවද කරන්නේ රට ඒකාධිපති ජීවිත කාලයටම පෞල් පාලනයකට ගෙනියන වැඩපිළිවෙලක් තමයි මේ විෂයෙන් ඉදිරියට ගෙන යන්නේ එතකොට අපි බලනවා මේක කොහොමද අපිට මේක නතර කරන්න පුළුවන් කියලා දැන් අපි දන්නවා 1977 ඉඳලා ජේ.ආර්. ජයවර්ධන අගමැති වෙලා පස්සේ ජනාධිපති වුණ කාලේ ඉඳලම මම පාසල් යන ශිෂ්‍යෙක් එතකොට එදා ඉඳලම මට මතකයි මේ දේශපාලඥයෝ මේ රටේ කියනවා මේ 78 ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් කියලා ඒ කාලේ ඉඳලම කිව්වා ඔක කිව්වේ වැඩියෙන්ම ඔය ජේ.ආර්. ගේ පක්ෂයේ හිටපු අය නෙමෙයි අනිත් පක්ෂවල හිටපු අය දිගින් දිගටම කිව්වා ඒකට කිව්වා ඒකාධිපති කිව්වා මෙන්න බලන්න රට විනාශ කරනවා කිව්වා විපක්ෂයට අවස්ථාවක් දෙන්නේ නැහැ කිව්වා පුරවැසියට ഇടකඩක් නැහැ කියලා කිව්වා ඔක කියාගෙන කියාගෙන ගියා දැන් මට පුදුමයි අද මාධ්‍ය දිහා බලනකොට හරිද සාමාන්‍යයෙන් පිළිගත් කෘතහස්ත දේශපාලඥයෙක් වෙන මහින්ද අමරවීර වගේ මැතිතුමේ කියනකොට අපි 20ට සහයෝගය දෙන්න ඕනේ කියලා ජනාධිපතිතුමාට සියලු බලය දෙන්න ඕනේ කියලා මේ පක්ෂවල හරිද අය මේක දිගින් දිගටම කිව්වේ 78 ව්‍යවස්ථාවේ අඩුපාඩු කිව්වේ. දැන් කියනවා 78 ව්‍යවස්ථාව තිබුණනේ. ඒ 78 ව්‍යවස්ථාවට යමු කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම? ඒ විතර නෙමෙයි මේ කට්ටිය 19ටත් ඇවිල්ලා අත ඉස්සුවා. ඡන්දෙ දුන්න 19ට. කිව්වා ඒකාධිපති මේ වියරුව නැති කරන්න ඕනේ කියලා. අත ඉස්සුවා. ඇවිල්ලා මම ඔයගොල්ලෝ ඔක්කොමලාගේ නම් කියන්න ඕනේ නැහැ. ඔන්න 28ක් විතර ඉන්නවා ඔය ලයිස්තුවේ. නමීස්වා දැන් ඒ අය හරිද හැරිලා කියනවා අපි කොහොම හරි 20ට ඡන්දෙ දෙන්න ඕනේ කියලා. එතකොට මේක රටේ පැවැත්මටද පුද්ගලයන්ද පැවැත්මටද කියන එක මේ රටේ පුරවැසියෝ අහන්න ඕනේ අපෙන්ම අහන්න ඕනේ ප්‍රශ්න ඇවිල්ලා කාගේ පැවැත්මටදම ඇත්තටම මේ වගේ දෙයක් කරන්නේ කියන එක. එතකොට අපිට කියනවා සමහරවිට මේ 19 නිසා තමයි මේ ප්‍රශ්න හුඟක් ඇති වුනේ කියලා පසුගිය කාලේ. Breaking Dr. K.